කොටස් වලඳ පොලට අලුතෙන් වෙන සමාගමක් ගැන අපි දැනගන්නේ කොහොමද? ඒ සමාගමේ කොටස් අපි මිලදී ගන්නේ කොහොමද? එහෙනම් දැන් අපි කියනවා IPO එකකින් අපි කොටස් මිලදී ගන්නේ කොහොමද කියලා viewers කිහිප දෙනෙක් comments කරලා තිබුණා. ඉතින් ඒ අයට video එකකින්ම පිළිතුරු දෙන එක හොඳයි කියලා හිතුණා. මොකද යම්කිසි කරුණු ටිකක් මේක ඇතුලේ කතා කරන්න තියෙන නිසා. එහෙනම් IBON කියලා පිළිගන්නවා Growth Investing YouTube channel එකට. අද අපි කතා කරනවා IPO එකකින් ඔයා කොහොමද කොටස් මිලදී ගන්නේ? ඒ IPO එක ගැන අපි දැනගන්නේ කොහොමද? ඒ වගේම තවත් ඒ කම්පැනි එක සම්බන්ධව යම් යම් විස්තර ටිකක් මේ වීඩියෝ එකට කතා කරනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් නරඹන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. හොඳයි. අපි එහෙනම් ගිහලා බලමු කොහොමද IPO එකක් එහෙම නැත්නම් සමාගමක් කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙන්න තියනවද කියලා දැනගන්නේ. ඒකට අපිට කලින්ම CSE එක එහෙම නැත්නම් නිවුස් වලදී අපිට ඒක දැනගන්න හැකියාව ලැබෙනවා. කියන්නේ ෆයිනෑන්ෂල් නිවුස් වලින් එහෙම නැත්නම් CSE වෙබ්සයිට් එකෙන් තමයි ඇත්තටම ඒක මුලින්ම අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් csc.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා new listing. ඔතන වෙනවා ඉතින් new listing කියලා මේ තුන්වෙනි ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එකේදී තියෙනවා primary issues කියන්නේ. يعني ප්‍රාථමික නිකුතු කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. يعني primary issues වලට අපි යන්න ඕන. Primary issues කියහම ඔයාලට මෙන්න මෙතන මොනවා හරි තියෙනවා නේ. එහෙනම් ඒ කියන්නේ මොනවා හරි issue එකක් තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. මොකක් හරි නිකුතුවක් තියෙනවා කියන එක. ඒ මම මොකක් හරි නිකුතුවක් කියලා කිව්වේ. මෙතන නිකුතු වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. දැන් බලන්න මෙතන තියෙන ඩිබෙන්චර් ඉෂුව එකක්. මොකද්ද ඩිබෙන්චර් ඉෂුව එකක් කියලා කියන්නේ? ණයකර නිකුතුවක්. ඒ වගේම මෙතන තියෙන ඉක්විටි IPO එකක්. ඒ කියන්නේ ප්‍රාග්ධන නිකුතුවක් කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. දැන් ඉනිෂියල් පබ්ලික් ඔෆර් එක. ඒතර අපි කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කරන නිසා අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මෙන්න මේ ඉක්විටි IPO කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. හැබැයි අපිට මේ තොරතුරත් වැදගත් වෙන අවස්ථා තියෙනවා. දැන් අපි ඉන්නේ ස්ටොක් මාකට් එකේ. එතකොට ස්ටොක් මාකට් එකේ තියෙන සමාගමක් තමයි මේ ඩිබෙන්චර් ඉෂුව එකක් කරන්නේ. ණයකර නිකුතුව කරන්නේ කවුද? කමර්ෂල් බැංක් එක තමයි කරන්නේ. එතකොට මේ සල්ලි යාලා පාවිච්චි කරන්නේ මොනවටද? ඒ සල්ලි මිලදී ගන්න, ඒ සල්ලි ගන්නේ මොන වගේ පොලි අනුපාතයක් දීලාද? ඒව අපි ගැන පස්සේ කතා කරමු. ඔන්න ඒක ගැන පොඩි අයිඩියා එකක් ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ. ඒකත් අපිට වැදගත් නිසා තමයි මෙතන මේ ඩේටා එක අපිට බලන්න ලබා දීලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මහරාජා ෆෘට් ලිමිටඩ් කියන කම්පැනි එක IPO එකක්. එහෙම නැත්නම් කොටස් වෙනද පුලේ ලියාපදිංචි වෙනවා කියලා මේ දවස්වල නිවුස් එකක් යනවා. ඉතින් ගොඩක් අය මේක ගැන අහලා තිබුණා. ඉතින් මම හිතුවා IPO එක වගේම මේ කම්පැනි එක ගැන ටිකක් මේක ඇතුලේ කතා කරන්න. හොඳයි. එහෙනම් අපි බලමු මේ සමාගම ගැන අපිට විස්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද? අපිට මේ සමාගමේ විස්තර හොයාගන්න එයාලා අපිට දීලා තියෙනවා ආටිකල් එකක්. ඊට පස්සේ ප්‍රොස්පෙක්ටස් දීලා තියෙනවා. ඒ වගේම රිසර්ච් රිපෝට් දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන ડોකියුමන්ට්ස් අපිට ෆලෝ කරන්න පුළුවන්. මෙයාලා සම්බන්ධව විස්තර හොයාගන්න. එහෙනම් අපිට පුළුවන් ඒ ડોකියුමන්ට්ස් ටික මේ විදියට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සමාගම සම්බන්ධ විස්තර ටිකක් දැනගන්න. හරි. එහෙම. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ සමාගමේ වෙබ්සයිට් එක වඩ පුළුවන් මහරාජා, ඒ කියන්නේ එයාලගේ කම්පැනි එකේ වෙබ්සයිට් එක Google එකේ සර්ච් කරලා හොයාගන්න. මේ සමාගමට වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක මහරාජා ෆෘට් ප්‍රොඩක්ට් කියලා ගෙවුණාන් ඔයාලට මේ වෙබ්සයිට් එක හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගත්ත වෙබ්සයිට් එක තමයි මෙතන තියෙන්නේ. මේ වෙබ්සයිට් එකෙත් මේ IPO එක සම්බන්ධ, ඒ වගේම කම්පැනි එක සම්බන්ධව ෆුල් ඩීටේල් එකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ ටොප් අප් වෙනවා එයාලගේ IPO එක සම්බන්ධව විස්තරයක්. ඉතින් බලන්න එතන තියෙනවා මෙයාලා IPO එක කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයකින් කරන්න හිතන් ඉන්නවද. ඒ කියන්නේ කොටස් වලඳ පොලට මිලියන 25ක් කොටස් දාන්න මෙයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ඒව දාන්නේ voting shares විදියට. දැන් අපි කලින් කතා කරලා තියෙනවා කොටස් වෙළඳ පොලේ ඇතුලේ shares වර්ග දෙකක් තියෙනවා. voting shares, non voting shares. ඒතර මෙයාලා දාන්න හිතන් ඉන්නේ voting shares. ඒ වගේම මේ share එකක් කොපමණ මිලකටද දාන්න. දැන් share price එක කීයද? දැන් issue price එක කීයද? රුපියල් 5කට තමයි යාලා දාන්න හිතන් ඉන්නේ. ඒතර වට පුළුවන් සම්පූර්ණ වටිනාකම හොයාගන්න මිලියන 25ක් වාට රුපියල් 5න් ගුණ කරා නම් ඔයාට හොයාගන්න පුළුවන් එයාලගේ ඉෂුව එකේ සම්පූර්ණ වටිනාකම කීයද කියලා. ඒතර මිලියන 125ක් එයාලා මේ කොටස් වෙළඳ පොලෙන් මහජනතාවට කොටස් විකුණලා හොයාගන්න අපේක්ෂා කරනවා. ඊට පස්සේ ඒ සල්ලි භාවිතා කරලා මෙයාලගේ බිස්නස් එක තව ඩිවලොප් කරන්න, එක්ස්පෑන්ඩ් කරන්න ඒ සල්ලි භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දි පොඩ්ඩක් තවත් කතා කරමු ඇයි සමාගමක් මේ විදියට IPO එකකින් කොටස් වෙළඳ පොලට එන්නේ. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ කොටස් වෙළඳ පොල කියන්නේ සූදුවක් කියලා. ඒ අවබෝධය නැහැ. අපි කලින් වීඩියෝ එකකේ කතා කරා අපි අලුත් සීරීස් එකක් යනවා කොටස් වෙළඳ පොල සම්බන්ධව. ඒ සීරීස් එකත් ඔයා බලාගෙන ඉන්න. ඉතින් මේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක නිකන් සූදුවක්. මේක වැදගත් නැහැ. නැහැ. මේක තමයි ආර්ථිකයකට වැදගත්ම ආයතනය කියලා මට කියන්න පුළුවන්.
ආර්ථිකයේ වැදගත්ම ආයතනයක් මේක දර්ශකයක් කියලා කියන්න පුළුවන් කොටස් වෙනද පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න මේ සමාගමට තව එක්ස්පෑන්ඩ් වෙන්න අවශ්‍යයි. නේ? මේ සමාගම මුලින්ම යාපනයේ දිස්ත්‍රික්කයේ පටන් ගන්නනේ. ඊට පස්සේ යාළගේ බ්‍රාන්ච් එකක් කොළඹ තියෙනවා. නේද? වැල්ලවත්ත ප්‍රදේශයේ. ඒ වගේම මෙයාල එක්ස්පෝට් කරනවා. දැන් මෙයාලට තව මුදල් අවශ්‍ය වෙන්නේ නැති මෙයාලගේ තව රිසර්ච් කරන්න, තව මෙයාලගේ ප්‍රොඩක්ට් මික්ස් එක වැඩි කරගන්න, තව සල්ලි අවශ්‍යයි. තව සේවකයන් වගන්න, තව බ්‍රාන්චස් හදන්න. නැත්නම් මෙයාලගේ ෆැක්ටරිස් ලොකු කරගන්න තව සල්ලි අවශ්‍යයි. ඒතකොට මේ සල්ලි ගන්න ක්‍රමවේදය කොහෙද? සල්ලි ගන්න ක්‍රමවේද ගැන අපි කතා කරොත් එකක් තමයි අපිට ණයක් අරගෙන මේක කරන්න පුළුවන්. දැන් බැංකුවකට ණය ගන්න පුළුවන්. ණය ගත්තාම තියෙන ගැටලුව තමයි ණයවලට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ අදාළ ණය මුදල යම්කිසි කාලයක් තුල අවුරුදු 5කින් 10කින් වගේ අපි දිගු කාලීන ණයක් ගත්තොත් ඒ වගේ කාලයකින් ගෙවන්න සිද්ධ වෙනවා. කෙටි කාලීනව ගත්තොත් අවුරුද්දකින් 2කින් වගේ අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ණය වාරිකය පොලිය සහ ණය මුදල කියන දෙකෙන්ම හැදෙනවා. එහෙනම් ඒක අපිට ටිකක් කොස්ට් එක වැඩි. ඒ කියන්නේ ණය පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ දවස්වල ණය පොලිය සම්බන්ධව අපි දන්නවා දැන් පහුගිය කාලේ ණය පොලිය ඉතාම වැඩි. දැන් යම්කිසි මට්ටමකට ණය පොලිය අඩු වෙලා තියෙනවා. නමුත් ඒ මුදල වුණත් ණය පොලිය සහ වාරිකය දෙකම ගෙවද්දී බිස්නස් එකක් කරලා ඒකෙන් උපයන ලාභයෙන් මේක කරන්න ගියහම මේ ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ ආයතන වලට හොඳම ඔප්ෂන් එකක් තමයි කොටස් වෙළඳ පොළ ඇතුළට ඇවිල්ලා මේ වගේ IPO එකක් නිකුත් කරන එක. එතකොට IPO එකකින් කොටස් ගත්තාම දැන් කොටස් වලට පොලියක් ගෙවන්නේ නැහැ. වල එක දන්නවා. දැන් කොටස් වෙළඳ පොළේ ඉන්න අය ඒක හොඳටම දන්නවා. එතකොට මාකට් එක නැති කෙනෙක් වෙනුවෙන් මම මේක පැහැදිලි කරන්නේ. එහෙම පොලියක් ගෙවන්නේ නැහැ. ව්‍යාපාරයේ ලාභයක් තිබුණොත් සමාගම කැමති නම් විතර සමාගමට තීරණය කරන්න පුළුවන් මේ කොටස් හිමියන්ට ලාභාංශයක් ගෙවනවද නැද්ද කියන එක. ඒකත් අනිවාර්ය නැහැ. අපි දන්නවා කොටස් වෙළඳ පොළේ ලාභාංශ නොගෙවන සමාගම් තියෙන මොනතර. ලාභාංශ ගෙවන සමාගම් තියෙනවා නොගෙවන සමාගම් තියෙනවා. එතකොට එහෙම ලාභාංශ ගෙවීම අනිවාර්ය නැහැ. හැබැයි ආයෝජකයට මෙතන වාසියක් තියෙනවා. තමන්ගේ කොටස් නිල වැඩි වුණාට පස්සේ විකුණා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි කොටස් වෙළඳ පොළේ තියෙන අපි දකින කාර්යය වගේම තියෙන වාසිය. කැපිටල් ගේන්ස් ඒ වගේම ඩිවිඩන්ඩ්ස් ඉන්කම් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න මෙයාලා හොඳ ඔප්ෂන් එකක් අරගෙන තියෙනවා. හොඳ තීරණයක් අරගෙන තියෙනවා. අපි කොටස් වෙළඳ පොළට එනවා. කොටස් වෙළඳ පොළට ඇවිල්ලා මිලියන 125ක් උපයා ගන්න නැත්නම් එකතු කරගන්න කැපිටල් එක රේස් කරගන්න යන තීරණය කරලා තියෙනවා. එතකොට මේක ඕපන් වෙන්නේ කවද්ද? ඕපන් වෙන දවසක් දාලා තියෙනවා ජූලයි 2024 ජූලයි 4 තමයි මේක ඕපන් වෙන්නේ. නෑ පිට පොඩි pop up message එකක් දෙනවා මෙතන. හරි. ඊට පස්සේ එයාලගේ business එක ගැන අපිට කතා කරන්න පුළුවන්. එයාලා කවුද? එයාලගේ තියෙන brands මොනවද? දැන් බලන්න මේ Maharaja fruit product කියන එක එයාලගේ එකම brand එක නෙමෙයි. තව එයාලගේ තියෙනවා Ceylon tea party කියලා brand එකක්. නේ? තව තියෙනවා මේක pronounce කරන විදිය නම් මම දන්නේ නෑ. MYNA කියලා brand එකක් තියෙනවා. Cinnamon කියලා brand එකක් තියෙනවා නේ. ඊළඟට Messina වෙන්නේ නැති මම හිතන්නේ Messina කියලා brand එකක් තියෙනවා නේ. ඊට පස්සේ මෙයාලගේ products ගැන විස්තරයක් දීලා තියෙනවා. වාට ඒක බලන්න පුළුවන්. මෙයාලගේ best selling products මෙන්න මොනවද වැඩිපුරම මෙයාලගේ sell වෙන product මොනවද? ගොරක එකක් තියෙනවා. Sorry. ඊට පස්සේ ඒ flavors තියෙනවා තව. ඊට පස්සේ roasted curry powders වගේ දේවල් තියෙනවා, grams තියෙනවා, masala තියෙනවා. ඒ වගේම සූදුරු, ඒ අබකුඩු, ඊළඟට grams, ඒ වගේම කහකුඩු. ඔන්න ඒ වගේ product line එකක් මෙයාලගේ තියෙනවා. නැත්නම් product mix එකක් තියෙනවා. මෙයාලගේ පපඩම් තියෙනවා, මිරිස් වගේ තියෙනවා, ගොරක තියෙනවා නේද? එතකොට වෙන්න මෙයාලා අර තේරෙනවා ඇති මේ නිතර භාවිතයට ගන්න දේවල්. ඒ කියන්නේ දැන් මේවා එකපාරක් සෙල් කරලා නවත්තන දෙයක් නෙමෙයිනේ. දැන් හිතන්න මෙහෙම ඉන්ෂුරන්ස් කම්පැනික් කියලා හිතන්න. ඉන්ෂුරන්ස් කම්පැනික් නම් එක ඉන්ෂුරන්ස් එකක් දැම්මට පස්සේ ඒ කස්ටමර් සමහරලාට ආයෙ එකක් දාන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දාන අය ඉන්නවා. හැබැයි ආයෙ දාන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරක් තමයි අපිට සෙල් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ බිස්නස් එක වඩ දෙරනවා ඉතින් නිතර නේ. මාසෙ ගානේ මේවා මිනිස්සු මිලදී ගන්නවා. නිතර යනවා FMCG products. නැත්තම් fast selling කරන්න පුළුවන් ප්‍රොඩක්ට් තමයි මේවා. කියන්නේ life cycle එක ඉතාම කෙටි. නිතර භාවිතයට ගන්නවා මිනිස්සු මේවා. ඒ වගේම තමයි මේවා මෙයාලා export කරන්න පටන් ගෙන තියෙනවා. එහෙනම් ඔන්න ඒක තමයි මෙයාලගේ best selling products ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයාලගේ තව එක විතරක් නෙමෙයි තව services වගේක් තියෙනවා. අපි ඒ ටික තව මෙයාලගේ products ගැන මෙන්න මේ tab එකට ගියා නම් ඔයාලට බලන්න පුළුවන් එයාලගේ තියෙන products මොනවද. Rice and flavor, spices, ඊළඟට seeds, oil, tea and coffee. ඊට පස්සේ groceries, ඊළඟට තව
පැල්මරා රේන්ජ එකක් තියෙන කියන්නේ මගේ තමන් හරි ෆෘට් මොනවා හරි දෙයක් වෙන්න ඇති කොකොනට් රේන්ජ එකක් තියෙනවා බලන්න එතකොට මෙයාලගේ එක දැන් හිතන්න මොකක් හරි එක ප්‍රොඩක්ට් එකක් අලාබ ලබනවා කියලා හැබැයි ප්‍රශ්නයක් නැහැ මෙයාලට තව තියෙනවා එයාලගේ ප්‍රොඩක්ට් මික්ස් එකේ තව සෑහෙන ප්‍රමාණයක් මෙයාලගේ තියෙනවා ඒක නිසා එකක් යම් අඩු වැඩි වීමක් සිද්ධ වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සමහරවල් ටී වල කෝෆි වල මිල වැඩි වුණාම ඒකේ ලාභයක් මෙයාලට එන්න පුළුවන් මම මේ වීඩියෝ එක කතා කරන්නේ කිසිම buy sell recommendation එකක් නෙමෙයි වාට මේ කම්පැනි එක කොහොමද අපි තේරුම් ගන්න ඕනේ කියන එක සරලව මේ කතා කරන්නේ සරලව ඔයාලට නොලෙජ් එකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ එතකොට ඔයා මේක මිලදී ගන්නවද නැද්ද කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ හරිනේ ඔයා තීරණය කරන්න ඕනේ අවසාන තීරණය ඔයාගේ වෙන්න ඕනේ අපි කරන්නේ educational purposely ඔයාට යම්කිසි සමාගමක් ගැන තේරුම් ගන්න විදිය හරි එතකොට ඇත්තටම මේ මේ මහරජා ෆෘට් ප්‍රොඩක්ට් කියන එක මම දැකලා තිබුණා නමුත් මේක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මේ සමාගම ගැන ඉඳ අපි මේ නොදන්න සමාගමක් ගැන තමයි ස්ටඩි කරන්නේ. එතකොට යාළගේ තියෙන දීලා තියෙන වෙබ්සයිට් එකේ දීලා තියෙන තොරතුරු අනුව තමයි අපි තීරණය කරන්නේ මේක මෙහෙම ව්‍යාපාරයක් වෙන්න ඇති කියලා. හරි. ඉතින් ඔයාලට ඔයාලට ගිහිල්ලා මාකට් එකේ බලන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක තියෙනවද? ඔයාලා යන සුපර් මාකට් වල, ෆුඩ් සිටි වල මේ සුපර් මාකට් චේන් එක ඇතුලේ මේ ප්‍රොඩක්ට් තියෙනවද? සමහරවිට මේක ලොකු ලංකාව පුරා වීදිලා නැතුව ඇති යම් යම් සිටිස් වල කොළඹ සහ යාපනයේ වගේ නගරවල මේ ප්‍රොඩක්ට් ඇති මේ ප්‍රොඩක්ට් එක ගැන මේ කම්පැනි එක ගැන හොඳටම දන්න අය ඇති. හරි. එහෙනම් ඔන්න යාළගේ ඒ ප්‍රොඩක්ට් මික්ස් එක අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළගේ සර්විසස් තියෙනවා. යාළ එක්ස්පෝර්ට් කරනවා. අපි බලමු මෙතෙන්ටත් ගිහින්. ඊළඟට හෝල්සේල් තියෙනවා. ඊළඟට ඩිස්ට්‍රිබියුෂන් කරනවා. ප්‍රයිවට් ලේබල් කරනවා. ඒ කියන්නේ මෙයාලගේ ප්‍රයිවට් ලේබල් කියන්නේ මෙතන මෙයාලගේ ප්‍රොඩක්ට් එක වෙන නමකින් සෙල් කරන කිරීම කරන්න පුළුවන්. ඒකට ඒකටත් යාළ අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට ෆුඩ් ක්වොලිටි ඇන් ඇෂුරන්ස් ඉන්ස්පෙක්ෂන් සර්විසස් මෙයාල කරනවා. ඒ කියන්නේ මෙයාලට මේ පැත්තක් තියෙනවා කියන එක. මොකද මේකේ ක්වොලිටි එක අනිවාර්යෙන් මේන්ටේන් කරන්න ඕනනේ. එහෙනම් අනිත් අයගේ ෆුඩ් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඇෂුර කරන්න ඉන්ස්පෙක්ෂන් කරන්න මේ සර්විසස් මෙයාල දෙනවා. ඊළඟට ග්ලෝබල් ෆුඩ් ෂිපින් ඇන් ලොජිස්ටික් කියන ඒරියා එකක සර්විසස් වල මෙයාලගේ තියෙනවා. ඒ වගේම ෆුඩ් ඩිස්ට්‍රිබියුෂන් න සර්විසස් කිහිපයක් මෙයාලගේ තියෙනවා. ඒ වගේම මෙයාලගේ බ්‍රෑන්ඩ්ස් කිහිපයක් තියෙනවා. නම් කල්ලොත් කිව්වා බ්‍රෑන්ඩ්ස් එකක් නෙමෙයි තියෙන්නේ තව බ්‍රෑන්ඩ්ස් කිහිපයක් තියෙනවා. එහෙනම් එක බිස්නස් එකක් වුණාට තව තව නම් වලින් මේ මාකට් එක මෙයාලා අල්ලලා තියෙනවා. හරි. ඒ වගේම තව මෝ ইনফෝමේෂන් වල රෙසිපීස් බ්ලොග් එක වගේම ගැලරිස් වට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනත් ඔන්න අපිට දීලා තියෙනවා IPO එක සම්බන්ධ තොරතුරු. ඉතින් ඔයාලට කම්පැනි එකේ හිස්ටරි එක ගැන එයාලගේ මෙන්න මේ හිස්ටරි කියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ව්‍යාපාරය කොහොමද පටන් ගෙන තියෙන්නේ? එයාලගේ හිස්ටරි එක මොකක්ද? එයාලගේ ඉවලෝෂන් එක මොකක්ද? ඒ වගේම යාළගේ එක්ස්පැන්ෂන් මොනවද යාළගේ ප්‍රසන්ට් එක කරන්ට් සිටුේෂන් එක මොකක්ද සහ යාළ ප්‍රොමිසස් වෙනවා යාළගේ පොරොන්දුක් තියෙනවා මේ ක්වොලිටි එක මේන්ටේන් කරගෙන දිගටම මේ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා හරි එහෙනම් අපි පොඩ්ඩක් මෙයාලගේ IPO එකටත් ගිහිල්ලා බලමු ඊට කලින් මෙයාලගේ තිබුණා ලින්ක් එකක් මම ඒකේ තියෙන මේ මේ මෙන්න මෙතන තිබුණේ ඔයාලත් ඒක බලන්න පුළුවන් බ්ලොග් එකක් ඒ බ්ලොග් එකේ මෙයාලගේ ව්‍යාපාරය ගැන අදහසක් දාලා තිබුණා මේ ව්‍යාපාරේ කොහොමද පටන් ගත්තේ කියන එක. හරි මම ඒක කියවන්නම් මේ වීඩියෝ එක කවුරු හරි අහන කෙනෙක් ඉන්න පුළුවන් ඒක නිසා මම මේක පොඩ්ඩක් කියවන්නම්. ඒක ඔයාලට ඒක සපෝට් එකක් වෙයි. මේක අහලා මේක තේරුම් ගන්න. හරි. දශක 3ක සාරම්භර ගමන් මගක් සනිටුහන් කරනු ලබන මහරජා ෆෘට් ව්‍යාපාරය අද වන විට යාපනයේ දේශීය ආහාර සංස්කෘතියේ රසයන් ලෝකයේ පුරා බෙදා හරින්මින් පවතින ව්‍යාපාරයක් බවට පත් වී ඇත. තවමලර් ගුණානන්දන් සාර්ථක ව්‍යාපාරයක් සෝරි ව්‍යවසායකාවක් වශයෙන් මෙම ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා නායකත්වය ලබා දෙමින් ගුණාත්මක මෙන්ම විශ්වාසනීය දේශීය ආහාර නිෂ්පාදනය අපනයනයේ ගෝලීය තරඟකරුවෙකු ලෙස අද වන විට කීර්තිමත් සම්මානයක් ලෙස මහරජා ෆෘට් ප්‍රොඩක්ට් පත් කර ඇත. ඒක අපිට තේරෙනවා මෙතන මේ මේ කාන්තාවකුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. කාන්තා ව්‍යවසායකත්වයක් මෙතන තියෙනවා. ඒක ඒක නිසා ඒකත් අපිට විශේෂත්වයක් තියෙනවා මේ සමාගම සම්බන්ධව. හරි. ඒ වගේම අපි ඊළඟ කොටස කියමු. මහරජා ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ් පරිණාමයේ වූයේ ලංකා ස්ටෝස් වෙදී. අනේ එතකොට මෙයාලගේ මුල්ම සමාගම වෙන්නේ ලංකා ස්ටෝස් කියන ව්‍යාපාරය. හරි. ඒක ආරම්භ කරන ලද්දේ 1958 වර්ෂයේදී දූරදර්ශීවි දිවංගත සිවසරමන් එන සිවසරමන් ගුණානන්දන් කියන මහත්මයා තමයි මේ ව්‍යාපාරයේ මුල් අයිතිකරු බවට පත් වෙන්නේ. එතන ආරම්භකයා බවට පත් වෙන්නේ. උසස් සත්වයේ නිෂ්පාදන සාධාරණ මිලකට ලබා තිබෙන. අන්න ඒක හොඳ පොයින්ට් එකක්. උසස් තත්වයේ නිෂ්පාදන සාධාරණ මිලකට. මොකද මාකට් එකේ ඉන්න මිනිස්සුන්ට ඒ ආර්ථිකයට ගැළපෙන විදියට තමයි මේ ව්‍යාපාරය කරගෙන ඇවිල්ලා තියෙන කියන එක අපිට මේ මේ කියන කරුණෙන් පැහැදිලි වෙනවා. හරි. ඊට පස්සේ වෙළඳපොලේ ඉහළ කීර්තියක් ව්‍යාපාරයට හිමි කර ගැනීමට හැකි වූ අතර 1979 දී
ලෙවරිස් ඇන් සංස් සමාගම හවුල්කාරීත්වයක් ඇතිකර ගනිමින් විවිධ කාල පරිච්ඡේදයන් හිදී මුහුණපෑමට සිදු වූ අභියෝග හරහා ගමන් කරමින් අපි දැක්ක ක්‍රයිසිස් එකක් ආවා, ඊට පස්සේ එක්කම කොරෝනා සිටුේෂන් එකක් ආව නේද? ඒ වගේ මේ ව්‍යාපාරවලටත් ඒ කියන අභියෝග මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති. ඒ වගේම භාණ්ඩවල මිල ගණන් වැඩි වුණා, උද්ධමනය වැඩි වුණා, ඒවත් පහු කරමින් ඔන්න ඇවිල්ලා තියෙනවා. ජයග්‍රාහී යුගයක ආරම්භය මහරජා ෆෘඩ් ව්‍යාපාරයේ සනිටුහන් කළේ 1986 වර්ෂයේදී දුෂ්කරතා මැද්දේ වූද ගුණානන්දන් පවුලේ නොසැලෙන සුභවාදී බලාපොරොත්තුව ලෙසින් විජය එන්ටර්ප්‍රයිසස් ආරම්භ විය. නැත ව්‍යාපාරයක් මෙයාලගේ ආරම්භ කළා තියෙනවා සබ්සිඩියරි එකක් විදියට. මේ ව්‍යාපාරයේ උසස්ත්වයේ ආහාර ද්‍රව්‍ය ලබා දීම සහ දේශීය ගොවීන් සවිබල ගැන්වීම තුලින් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කරවීමේ හැකියාව සහ ඒ සඳහා වූ කැපවීම සංකේතවත් කරනු ලබයි. මීට අමතරව සමාගම විජය එන්ටර්ප්‍රයිසස් යටතේ සිය ප්‍රථම අපනයන ආරම්භ කළේ විදේශගත විදේශිකයන්ගේ වාර්ෂික ඉල්ලීම් සපුරාලීම සඳහාය. හරි, කියන්නේ එක්ස්පෝර්ට් කරන්න මෙයාල පටන් ගත්ත කියලා කියනවා. 1995 දී මහරජා ෆෘඩ් ප්‍රොඩක්ට් සමාගමේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් දේශීය ව්‍යාපාරයක් ලෙසින් පැවති මේ ගෝලීය වශයෙන් බෙදා හැරීමේ සිදු කරන ආයතනයක් දක්වා දියුණු මට්ටමකට ගෙනීමේ අරමුණින් අපනයන සැලසුම් නිර්මාණය කර තිබේ. හරි, එහිදී කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවලට අපනයන කටයුතු සිදු කිරීම එම සැලසුම්හි අන්තර්ගත වී ඇත. එමෙන්ම වත්තල ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය සඳහා කර්මාන්ත ශාලාවක් ඉදි කරමින් එහි සිට වෙළඳ ව්‍යාපාර කටයුතු මෙහෙයවෙමින් 1990 වර්ෂයේදී සාර්ථක ලෙස පළමු දේශීය අපනයන සිදු කිරීමේ හැකියාවන්ට ඕනට ලැබී ඇත. හරි, එහෙනම් එයාලා රටවල් කීපයක් ටාගට් කරා 1990 දී මෙන්න මෙයාලා අපනයනය කරලා තියෙනවා කියලා කියනවා. දිවංගත ගුණානන්දන් අභාවයෙන් පසුව තවමලර් ගුණානන්දන් 2016 වර්ෂයේදී මහරජා ෆෘඩ් ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දී ඇත. එහෙනම් අන්න මේ ෆවුන්ඩර් නැති වුණාට පස්සේ එයාගේ මම හිතන්නේ වයිෆ් වෙන්නේ නැති එයා තමයි මේ ව්‍යාපාරයට නායකත්වය දීලා තියෙන්නේ. සාර්ථක කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නවෝත්පාදනයන් සඳහා කැප වී ක්‍රියා කරනු ලැබ ඇය සිය උපන් ප්‍රදේශයේ වූ යාපනයේ ප්‍රදේශයේ ගොවීන්ගේ දිව්‍ය ශක්තිමත් කරමි. යාපනයේ ප්‍රදේශයේ ගොවි බීම් වලින් ලබා ගන්නා ගුණාත්මක අමුද්‍රව්‍ය මෙම නිෂ්පාදන සඳහා යොදාගනු ලැබයි. හරි, ඉතින් අපි දන්නවනේ කාන්තාවකට කියන්න අවශ්‍ය නැහැ මේ කුළුබඩු ඒ අදාළ අමුද්‍රව්‍ය සම්බන්ධව. එහෙනම් හොඳ මේ ව්‍යවසායිකාවක් ලෙස මේ ව්‍යාපාරය කරගෙන ආවා කියලා කියනවා. ඒ වගේම යාපනයේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ දිව්‍ය ශක්තිමත් කරන්නත් මේ ව්‍යාපාරය හේතු වුණා කියලා මේ ආටිකල් එකේ කියනවා. හරි, මෙයාලා කියන එක තමයි අපි බලන්නේ. අපි බලමු මොනවද කියන්නේ කියලා. සමාගමේ නායකත්වයේ මණ්ඩලයට නව අධ්‍යක්ෂින් සම්භාරයක් සහ විශේෂඥ දැනුමක් එක් කරමින් වර්තමාන අධ්‍යක්ෂක මඩුල්ල සඳහා ඉම්රාම් සහ මෙලංග මඩුල්ල අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීම සිදු කර තිබේ. මෙහිදී ඉම්රාම් නායකත්වයේ උපාංග උපාය මාර්ග සහ අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුමත් මෙලංග මූල්‍ය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුළුල් පරපුරුද්දක් සමගින් අනාගත වර්ධනය සඳහා සාර්ථකත්වය සඳහා මහරජා ෆෘඩ් ප්‍රොඩක්ට්ගේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරයි. මීට අමතරව සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකරුන් වන සභාපති විජයනාන්ත් මගේ නම් කියන්න යන්නේ නැහැ, කීප දෙනෙක් ඉන්නවා කියලා ඔන්න මෙතනදි කියනවා. ඒ නම් ටික යලා කියනවා. හරි, ඊට පස්සේ අපගේ උරුමය කල්පවත්නා වටිනාකම් සහ විශිෂ්ටත්වය හඹා යාම සඳහා සාක්ෂියකි. අපි අභියෝග ඡයගෙන අව්‍යාජ හවුල්කාරීත්වයක් සහ පරම්පරා ගණනාවක් සඳහා විශ්වාසදායක ගුණාත්මක භාවය ලබා දීමට කැප වී සිටිමු. ඒතර ව්‍යාපාරයකට ඇත්තටම වැදගත් වෙන්නේ ඒක. ගුණාත්මක භාවය මේන්ටේන් කරන එක. දැන් අපි දකිනවා අපේ සිටි වල ටවුන් වල නේද කොනතන ව්‍යාපාරය ඇති වෙනවා. වෙයි ව්‍යාපාරේ පටන් ගත්ත කාලේ ඉතාලම හොඳින් ව්‍යාපාරය කරගෙන යනවා. හැබැයි තියෙන ගැටලුව තමයි ඒ ව්‍යාපාරයේ ක්වොලිටි එක මේන්ටේන් කරන්නේ නැහැ. එතකොට KFC, McDonald, Pizza Hut වගේ ලොකු ව්‍යාපාර ලෝකය පුරා යන්න හැකියාව ලැබුණේ මෙන්න මේ ක්වොලිටි එක මේන්ටේන් කරපු නිසා. නවෝත්පාදන සහ ක්වොලිටි එක මේන්ටේන් කරපු නිසා. නේ, අපි ඒ කන පීසා එක කන මේ McDonald එකට ගිහිල්ලා ගන්න ඒ මොන හරි චිකන් සරි අයිස්ක්‍රීම් එකක් හරි මොනවා හරි ඒ ක්වොලිටි එක ඕනම තැනක එකම විදියට තියෙන්න එයාලා කටයුතු කරලා තියෙනවා. හරි, තත්ත්වයෙන් උසස් කුළුබරු නිෂ්පාදනයන් අපනයන කරනු ලබන මහරජා ෆෘඩ් නිෂ්පාදන අතර සහල් පිටි වර්ග ඔන්න බලා ගන්න. සහල් පිටි වර්ග තියෙනවා කුළුබඩු සහ මසාලා, ධාන්‍ය වර්ග සහ මෙනේරි, තෙල් වර්ග, තේ සහ කෝපි සහ විවිධ සිල්ලර භාණ්ඩ හඳුන්වා දෙනු ලබයි. මේ සියල්ල නිෂ්පාදනය කරනු ලබනුයේ යාපනයේ දේශීය ගොවීන්ගෙන් ලබා ගන්නා නැවුම් අමුද්‍රව්‍යයන්ගෙන් වීම මෙම නිෂ්පාදනයේ සුවිශේෂිත සුවිශේෂිත්වය වර්ධනය කිරීමට හේතුවක් වී ඇත. එතකොට මේ
දේශීය ගොවීන්ගෙන් ලබා ගන්න නැවුම් අමුද්‍රව්‍ය භාවිතයෙන් මේක කරනවා කියලා තමයි කියන්නේ. නැසීගිය දුරදර්ශී ව්‍යවසායකුණ සිවසරමන් මහතා විසින් 1995 දී ආරම්භ කරන ලද මහරාජා ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් උසස්ත්වයේ ආහාර සපයා ගැනීමට සහ ලෝක පුරා පරිභෝගිකයන්ට විශ්වාසනීය ගුණාත්මක බවින් යුත් ආහාර සැපීමේ විශේෂඥතාවය ඇති ආහාර කර්මාන්තයේ ප්‍රමුඛ කැපීපෙනෙන තරගකරුවෙකි. නවඋත්පාදන සහ විශිෂ්ටත්වය සඳහා කැපවීමෙන් මහරාජා ෆුඩ් එකවරකට එක සුපශාස්ත්‍ර නිර්මාණයක් ලෙස ආහාර කර්මාන්තයේ අනාගතයේ හැඩගස්වා ගනී. ඔන්න ඒ වගේ ආටිකල් එකක් තමයි අපි කියුවේ. මේක මම කියුවේ කවුරු හරි මේ වීඩියෝ එක අහන කෙනෙක් හිටියොත්. හරි, ඊට පස්සේ අපි යමු මෙන්න මේකේ තියෙනවා IPO කියලා සෙක්ෂන් එකක්. ඒ සෙක්ෂන් එකේ IPO එක සම්බන්ධව තවත් විස්තර අපිට දීලා තියෙනවා. හරි, IPO එකට සම්බන්ධ විස්තර ටිකක් දීලා තියෙනවා. ඒකට ඕඩිනරි ෂෙයාර්ස් තමයි නිකුත් කරන්නේ. ෂෙයාර්ස් වලින් ගත්තාම මිලියන 25ක් යාලා නිකුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ෂෙයාර් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 5ක්. ඒ වගේම සම්පූර්ණ එකතු කරගන්න බලාපොරොත්තු වෙන ෆන්ඩ් එක මිලියන 125ක් විදිහට දාලා තියෙනවා. එතකොට IPO එක ඕපන් වෙන්නේ 2024 ජූලයි 4 වෙනිදා තමයි මේක ඕපන් වෙන්නේ. එතකොට මෙයාලගේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් විදියට නැත්නම් මැනේජර් විදියට කටයුතු කරන්න මේ IPO එක සම්බන්ධව. IPO එකක් නිකන් කරන්න බෑ. ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්, මැනේජර් කෙනෙක් ඉන්න ඕන. සමහර වෙලාවට ඒක මේ IPO එක රක්ෂණය වගේ කිරීමක් සිදු කරනවා. මට ඒකේ නම මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. මොකද ඒ fully subscribe නොවුනොත් ඒ කොටස් ප්‍රමාණය මිලදී ගන්න කෙනෙක් ඉන්න ඕන. නැත්නම් ඒක සමාගමට තියෙනවා පොඩි අවදානමක් තියෙනවා. අන්නේ අවදානම බාර දෙන සමාගමක් තියෙනවා. අන්නේ ඒ ආයතනය තමයි ඒ ආයතනය වෙන්න ඕන. එතකොට මේ අටරාශ් කියන කම්පැනි එක, අටරාශ් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එක. හරි, ඒ වගේම ඔව් මෙතන තියෙනවා යාලගේ ඇප්ලිකේෂන් එක, ඒ වගේම රිසර්ච් රිපෝට් අපි ඩවුන්ලෝඩ් කරගත්තේ. ඒවත් අපි ගොඩක් බලමු. ඒ වගේම ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් සමාගම සම්බන්ධව ඊළඟට ඉන්ෆෝමේෂන් තියෙනවා මෙතන. ඒතර මෙතන කියනවා CSE මොබයිල් ඇප් එකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන්, මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. නමුත් මම තවම දැක්කේ නැහැ මේකේ අප්ඩේට් එකක් තියෙනවා ඒ සමාගම සම්බන්ධව. සමහරවිට 4 වෙනිදාකින් පස්සේ අය ඔන්ලයින් ඇප්ලයි කරන්න අපිට පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් අපිට තියෙනවා මෙන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් එක. මම ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සෝරි, මේක නෙමෙයි. නැ, මම ඇප්ලිකේෂන් ෆෝම් එක ආයෙම වතාවක් ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක. ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට් ගත්තොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ස්ටොක් බ්‍රෝකර්ගේ සීල් එක මෙතන අවශ්‍ය වෙනවා. මේ ස්ටොක් බ්‍රෝකර්ගේ සීල් එක අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට ඔයාට ඔයාගේ බ්‍රෝකර් ෆර්ම් එකෙන් මෙතන සීල් එක යොදවපු ඔයාට ෆෝම් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එයාලා ප්‍රින්ට් එකක් ගන්න, ඔයාට PDF එකක් දෙන්න පුළුවන්. එතකොට ඒ PDF එක අරගෙන ඔයා මේක ෆිල් කරලා මේ සමාගමට යවන එක තමයි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා මේක අරගෙන print කරොත් ඔයාට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයා මුලින්ම යවන්න ඕනේ broker firm එකට. මොකද broker firm එකේ seal එක මෙතන තියන්න වෙනවා. seal එක තිබ්බට පස්සේ තමයි ඔයාට broker firm එක මගින් තමයි අදාළ company එකට යවන්නේ. එතකොට යම් යම් delay වෙන්න පුළුවන්, මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා එයාලගෙන් අහන්න කොහොමද process එක වෙන්නේ කියලා. ඔයාලා seal කරපු document එකක් අපිට දෙනවද? එහෙම නැත්නම් අපි ෆිල් කරපු ડોකියුමන්ට් එක බ්‍රෝකර් ෆර්ම් එකට එවන්නද කියන එක හරියට අහගන්න. ඒතර මෙතනක් දෙනවා ඔෆරින් ඩේට් එක, ඒ වගේම ඔෆර් ක්ලෝස් වෙන ඩේට් එක. ඒතර 23 වෙනිදා වෙනකම් මේකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඩේට් ටික තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ මෙතනත් තව විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය වෙන ෂෙයාර්ස් ප්‍රමාණය ඔයා මෙතන ෆිල් කරන්න ඕනේ. එතකොට 100ේ ගුණාකාර වලින් තමයි අපිට මේක ෆිල් කරන්න වෙන්නේ. එතකොට අවම ඔයා 100ක් ඉල්ලන්න ඕනට බෑ, 50ක් ගන්න මේකෙන්. 100ක් ගන්න ඕනේ. එතකොට ෂෙයාර් එකක ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 5ක්. එතකොට ඔයාට වෙනවා රුපියල් 500ක අවම ආයෝජනයක් මේ IPO එක වෙනුවෙන් කරා. ඊට පස්සේ ඔයාගේ CDS නම්බර් එක යොදන්න මෙතෙන්ට. CDS නම්බර් එක හරි විදියට මේක යොදන්න. ඒ වගේම තමයි තව එකක් මතක තියාගන්න ඕන. ඔයාට ෂෙයාර්ස් වැඩිපුර ගන්න ඕන කියලා මේ ෆෝම්ස් දෙක තුනක් ෆිල් කරලා යවන්න එපා. එහෙම වුණොත් සමහර වෙලාවට ඔක්කොම ෆෝම්ස් රිජෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මෙයාලා කියන එක ෆෝම් එකක් තමයි ගන්න කියලා. ඒක නිසා ඒ අවධානම ගන්න එපා. ඔයා යවනවා නම් එක ෆෝම් එකක් විතරක් යවන්න CDS නම්බර් එක හරියට දාලා. ඔයාට accounts කිහිපයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ accounts වලින් forms කිහිපයක් යවන්න. broker firms කිහිපයක accounts තියෙනවා නම් එහෙම යවන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා ඒ trading ඔයා ගන්න shares trading balance එකේ යටතේ ගන්න shares වෙන්නව නම් ඔයා මෙතන tick එක දාන්න ඕන. ඔයා එහෙම නැතුව lock කර lock balance එකක් ගන්න ඕන නම් ඔයා මෙන්න මෙතන tick එක යොදන්න ඕන. එතකොට trade කරන් trading එක ගත්තොත් ඔයාට buy sell කරන්න පුළුවන්. ඊට පස්සේ market එකේ විකුණන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි shares ගන්නේ buy sell කරන්නනේ. ඒක නිසා trading balance එකකින් ගන්න එක තමයි
මෙතන ගොඩක් හොඳ වෙන්නේ. ලොක් බැලන්ස් එකේ ගත්තොත් ඔයාට ඒ අදාළ මේ CSE එක හෝ ඒ කම්පැනි එකට දීලා තියෙන රූල් එක අනුව ඒ යම්කිසි කාලයකට මේ බැලන්ස් එක ඔයා ගන්න ෂෙයාර්ස් ටික ලොක් වෙන්න පුළුවන්. ඔයාට සෙල් කරන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ තනි පුද්ගල account එකක් නම් නැත්නම් sole applicant එක කෙනෙක් නම් ඔයාගේ විස්තර ටික ඔයා මෙතන දාන්න ඕනේ. joint එකක් නම් ඒ joint ඒ පාර්ශ්වයන් දෙකේම ඒ පුද්ගලයන් දෙන්නගේම විස්තර මෙතන දාන්න ඕනේ. එතකොට ඔයාගේ full name එක, ඔයාගේ title එක, ඔයාගේ address එක. ඉතින් මතක තියාගන්න මේ විස්තර fill කරද්දී ඔයා CDS එක open කරන්න දීපු විස්තරම fill කරන්න පුළුවන් නම් හොඳයි. හරිනේ? එහෙම නැති වුණත් එයාලා කොහොමත් යන්නේ CDS එකේ CSE app එකේ තියෙන විස්තර ටික තමයි ගන්නෙ. ඒ නිසා ඒ විස්තරම දාන්න පුළුවන් නම් මෙතන හොඳයි. ඊට පස්සේ ඔයාගේ nationality එක දාන්න තියෙනවා. ශ්‍රී ලංකන් රෙසිඩෙන්ට්ද නැත්නම් non resident-ද. ඒ වගේම ඔයාගේ signature එක. ඊට පස්සේ ඔයා margin වලින් පාවිච්චි කරනවා නම් ඒ සම්බන්ධව ඔයාට මෙතන විස්තරයක් දාන්න පුළුවන්. ඔයාගේ name and address of the financial. ඒ කියන්නේ ඔයාගේ margin ඔයා ගන්නවා නම් ඒ මේ margin ගන්න ආයතනයේ නම විස්තර මෙතනට දාන්න තියෙනවා. හරි ඊට පස්සේ ඔයා මේ payment එක කරන. දැන් ඔයා මේකේ payment එක කලින් කරනවා. ඔයාට මේකට CDS එකට සල්ලි දාලා කරන්න බෑ. ඔයා කෙලින්ම ඒ අදාළ බැංකුවට සමාගමේ බැංකුවට තමයි කරන්න ඕනේ. CDS එකට සල්ලි දාලා ඔයාට මේකෙන් IPO එකෙන් මිලදී ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අන්න ඔයා කරපු payment එක කොහොමද කරේ? check එකකින්ද කරන්නේ? bank draft එකක්ද? bank guarantee එකක්ද? ඒවට limits තියෙනවා. කොහොමද මේ බෑන්ක් ගැරන්ටි එකක් නම් මිලියන 10කට වඩා උඩ ගනුදෙනුවක් වෙන්න ඕන බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් නම් එහෙම ලිමිට්ස් තියෙනවා මම කියව මෙතන කතා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බෑන්ක් ඩිපොසිට් එකක් කරනවා එහෙම නැත්නම් චෙක් එකකින් දෙනවා. එහෙනම් අන්න එක ඒ බෑන්ක් එකේ නම, ඒ බ්‍රාන්ච් එක, ඒ වගේම චෙක් නම්බර් එක නැත්නම් ඔයා කරපු ඒ ස්ලිප් එකේ ස්ලිප් නම්බර් එකක් ඔයා මෙතනට ඇටච් කරන්න ඕන නැත්නම් ඒක ලියන්න ඕන මෙතන. හරි එහෙම නැත්නම් ඒ ස්ලිප් එකත් ඔයා ළඟ තියාගෙන ඔයා බැංකුවට ගිහිල්ලා ස්ලිප් මේ ඩිපොසිට් කරනවා නම් ඒ ස්ලිප් එක ඔයා මේකට ඇටච් කරන්න ඕන. මේ ડોකියුමන්ට් එකත් එක්ක එහෙම නැත්නම් ස්ක්‍රීන් ෂොට් එකක් නම් ස්ක්‍රීන් ෂොට් එකේ print out එකක් මේකට ඇටච් කරන්න ඕන. හරි. ඊට පස්සේ වගෙන් අහනවා ඔයාගේ සල්ලි රිෆන්ඩ් වෙන්න ඕන. يعني දැන් හිතනවා ඔයා මෙතන ඉල්ලනවා දැන් අපි කොහොමනේ 100කින් තමයි මේක පටන් ගන්න ඕන කියලා. ඔයා ඉල්ලනවා 10000ක් විතර shares. හැබැයි හැමෝම මේ වගේ ලොකු amounts වලින් ඉල්ලුවට පස්සේ ඒ ඉල්ලපු amount එකම ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක දෙන්නේ proportion එකකට මත. අනුපාතයක් VS කරගෙන තමයි දෙන්නේ. එහෙනම් ඔයාට සමානලට 1000ක් ඉල්ලපු කෙනාට 100ක් වගේ amount එකක් තමයි ලැබෙන්නේ. එහෙනම් අන්න එහෙම වුණොත් ඔයා වැඩිපුර deposit කරපු මුදල් ටික නැවත refund කරන්න මෙන්න මෙතන ඔයා fill කරන්න ඕන. ඔයාගේ bank code එක, bank branch code එක, ඒ වගේම account number එක හරියට දෙන්න ඕනේ. ඒ account එකට තමයි නැවත refund වෙන්නේ. එහෙම refund නොවුනොත් ඔයාට පුළුවන් මේ සමාගමට කතා කරලා ඔයාගේ සල්ලි refund වුණේ නැහැ කියලා, ඔයාට shares ලැබුණේ නැති වුණොත් වඳුරේ නැහැ කියලා ඒ බැංක් ඩීටේල්ස් හරියට දෙන්න. ඉතින් මුලදිම ඔයා කරන වැඩේ හරියට කරන්න බැංක් කෝඩ් එක, බ්‍රාන්ච් කෝඩ් එක, account number එක ඔයා fill කරන්න. ඒ වගේම ඔයා ශ්‍රී ලංකේට සිටිසන් කෙනෙක්ද කියලා අහනවා. ඉතින් ඒ ඩීටේල් එකත් මෙතන දෙන්න. එහෙම නැත්නම් ඔයා අවුට්සයිඩ් නම් ඉන්නේ, ලංකාවෙන් පිට කෙනෙක් ඉන්නව නම් ඔයාට මේ අට ටික එක දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ලංකාවෙන් පිට හිටියත් මං හිතන්නේ ඕපන් කරලා ඇත්තේ account එක ලංකාවෙ ඉන්න විදියට නේද? එහෙනම් ඔයා මේ දෙන්න ඕන මෙන්න මේ පළවෙනි තැනට තියෙන ටික් එක තමයි ඔයාලා දන්න ඕන. ඊට පස්සේ මේකේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දීලා තියෙනවා. ඉතින් එතන කියන්නේත් මම මේ කතා කරපු දේවල් ටිකම තමයි. মালටිපල් ඇප්ලිකේෂන් එවන්න එපා කියලා කියනවා. ඊට පස්සේ CA ගුණාකාර වලින් මේක දාන්න කියලා කියනවා. අවුරුද්ද 10කට වඩා වැඩි කෙනෙක් තමයි කොහොමත් CSE account එකක් open කරන්නේ. දැන් CSE account එකක් නැති කෙනෙක් මේ apply කරන්න යනවා නම් එයා මුලින්ම CSE account එකක් open කරලා නැත්නම් CDS account එකක් open කරලා තමයි එයාට මේක කරන්න වෙන්නේ කියලාත් මේක කියලා තියෙනවා. ඒ වගේම තව ඉන්ස්ට්‍රක්ෂන් කිහිපයක් තියෙනවා. මම ওই පොදුවේ වැදගත් වෙන දේවල් ටිකක් තමයි කිව්වේ. ඔයාගේ ඇඩ්වයිස් එකෙන් අනිවාර්යයෙන්ම විස්තර ගන්න මේකට ඇප්ලයි කරන විදිය. ඔයා හිතන්න ඔයා යන්නේ ජොයින්ට් account එකක්, එහෙම නැත්නම් ඔයා මාජින් වලින් buy කරනව නම් මේක. ඒක සම්බන්ධව විස්තර ගන්න. ඒ සම්බන්ධව අපි මෙතන විස්තර දෙන්නේ නැහැ. ඒක ගොඩක් අයට වැදගත් වෙන්නේ නැති නිසා. ඒ වගේම මේක සම්බන්ධව තව විස්තර ටිකක් තියෙනවා. ඒ වගේම අපිට ඊළඟට වැදගත් වෙන කොටස තමයි මෙන්න මේ payment කරන bank number එක. නැත්නම් bank details. එතකොට මෙන්න අපිට කියනවා ඒ transfer එක කරන්න ඕන Maharaja Fruit Limited IPO කියන ඒ වචනය යොදන්න ඕනේ. ඒ වගේම මෙන්න bank account එක දීලා තියෙනවා, head national bank එක, වැල්දවත්ත branch එක, මෙන්න account number එක දීලා තියෙනවා. මෙන්න මේ number එක හරියට බලලා වාගේ payment එක කරන්න. ඔව්. තොරවට slip වලට වෙනකන් රුපියල් මිලියන 5ක් වෙනකන් කරන්න පුළුවන්. sorry RTD يعني RTGS කියන payment method එකට යනවා නම් මිලියන 5කට වඩා වැඩි accounts මේ transaction තමයි මේ විදිහට යනවා. නැත්නම් ඔයාලා slip ඕ RTGS slip වලින් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් අපි online
ට්‍රාන්ස්ෆර් කරන්නේ ස්ලිප් කියන මෙතඩ් එක යටතේ. හරි, ඊට පස්සේ බැංක් ගැරන්ටි වලට යනවා නම් අර මම කිව්වා වගේ මිලියන 10කට වඩා වැඩි ට්‍රාන්සැක්ෂන් තමයි බැංක් ගැරන්ටි එකක් විදියට මේක ඇතුලේ යන්නේ. හරි, ඊට පස්සේ වාට මෙන්න මේ ડોකියුමන්ට් එක වා ෆෝවර්ඩ් කරන්න නැත්නම් යවන්න ඕන මෙන්න මේ කියන ඇඩ්‍රස් එකට. රෙජිස්ටර් පෝස්ට් එකේ නැත්නම් කුරියර් කරලා හරි වාට යවන්න පුළුවන්. මෙන්න මේ කියන ඇඩ්‍රස් එකට වා යවන්න ඕන. ඉතින් මෙන්න මේ ડોකියුමන්ට් එක වා ප්‍රින්ට් අවුට් එකක් හරි නැත්නම් කම්පියුටර් එකකින් හරි බලාගෙන හරියට ඇඩ්‍රස් එක ලියන්න. ඒකේ අනිවාර්යයෙන්ම මහරාජා ෆෘට් ලිමිටඩ් IPO කියන එක ඒ වම් පැත්තේ කෙළවරේ උඩින්ම ලියන්න. එතකොට ඒ සමාගමට මේක බලා ගන්න ලේසි වගේ ડોකියුමන්ට් එක වෙන් කර ගන්න ලේසි මේ එකක් තියෙනවා. හරි, ඕනෝක තමයි නම් මේකට ඇප්ලයි කරන එක සම්බන්ධව. ඉතින් මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් නම් අපිට ලේසි ඇත්තරම. අපි බලමු ඒකට මොනවාරි අප්ඩේට් එකක් එනවද කියලා. දැනට එහෙම අප්ඩේට් එකක් මේකේ දීලා නැහැ. හරි, ඉතින් රිසර්ච් රිපෝට් ගත්තොත් එයාලගේ ආටිකල් ඔෆ් ඇසෝෂියේෂන් එකේ තියෙනවා වැඩි විස්තරයකින් කියවන්න. රිසර්ච් රිපෝට් වල දීලා තිබුණා මෙයාලගේ ඉන්කම් එක කොහොමද හැදෙන්නේ කියන එක. ඒ වගේම අර විස්තර ටික මායි නැවත දීලා තියෙනවා. ඉතින් මම ඔන්න හිස්ටරි එක අර මම ආටිකල් එකේ කියෙව්වා. ඉතින් ඔයාලට ඒවා නම්බර්ස් වලින් බලා ගන්න ඕන නම් ඔයාලට මේ රිසර්ච් රිපෝට් එක කියවන්න පුළුවන්. එයාලගේ ඒර්නින්ග්ස් කොහොමද, net asset value එක, සෝරි, එයාලගේ දැන් මේ මේ දීලා තියෙන්නේ මේ කම්පැරිසන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ කම්පිටිටර්ස් ලගේ කාගිල්ස් එක, ඊළඟට කන්වීනියන්ස් ෆුඩ්ස්, ඊළඟට හරිශ්චන්ද්‍ර මිල්ස් PLC වගේ කම්පිටිටර්ස් ලගේ ඒ වැලියුස් එක, එයාලගේ ROE එක කොහොමද, ඒ වගේම මෙයාලගේ ප්‍රයිස් ටු බුක් වැලියු එක කොහොමද, ඒ වගේ ඩේටා ටිකක් මෙතන දීලා තියෙනවා. ඉගෙන පියර් එන්ටිටීස් එන්නද මෙයාලත් එක්ක තරඟ කරන ව්‍යාපාරවල තියෙන ඩේටා ටිකක් ඔන්න මෙතෙන්දී දීලා තියෙනවා. ඉතින් අපිට ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ බිස්නස් එක මොන වගේ තැනකද තියෙන්නේ කියන එක. හරි, අපි පොඩි විස්තරයක් බලමු. දැන් PBB එක නම් දීලා තියෙනවා හරිශ්චන්ද්‍ර එකේ. ඒක තමයි හයස්ට් එක විදියට අරන් තියෙන්නේ. ලෝවස්ට් එක විදියට මෙතන අරන් තියෙනවා. ඒකට මේ සමාගමේ PBB එක බලමු අපි. ඔව්, PBB එක 5.31ක් විදියට ටයිම්ස් 5.31ක් විදියට අරන් තියෙනවා. ඒකට වඩා පේනවා ඉතින් හයස්ට් එකටත් වඩා යම් කිසි වැඩි මට්ටමක් වාට පේන්න තියෙනවා PBB එක price to book value එක. ඉගෙන වාට පේනවා ටිකක් net asset value එකේ අඩුවක් තියෙනවා කියලා. එහෙනම් price එක ටිකක් වැඩි කියලා. හැබැයි මෙයාලා පෙන්නන මේ valuation තමයි මේ පෙන්නන්නේ මෙතන. හොඳයි, ඊට පස්සේ net asset value තියෙනවා. දැන් මම වෙන ඇති company එක නම් ටිකක් පොඩි company එක. අනිත් එක මේක listed වෙන්නේ CSE website එකේ මෙන්න තියෙනවා markets වල, sorry, listed entities වල board. එතකොට මේක listed වෙන්නේ empowered කියන board එකේ. කියන්නේ මිලියන 100ට අඩු කම්පැනි තමයි සාමාන්‍යයෙන් එම්පවර් බෝඩ් එකේ. ඒ වගේම කාන්තා ව්‍යවසායකත්වයක් යටතේ තියෙන කම්පැනිස් තමයි මේ එම්පවර් බෝඩ් එකේ සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරන්නේ. එහෙනම් අන්න ඒක නිසා මේක අර දැවැන්ත සමාගමක් නෙමෙයි කියන එක ඔයාලට පැහැදිලි වෙනවා ඇති. හැබැයි ෆියුචර් එකක් තියෙන්න පුළුවන් මෙයාලගේ මේ කරගෙන යන ක්වොලිටි එක මේන්ටේන් කරගෙන ගියොත්. හරි, ඔව්, මෙයාලගේ මේ මුදල එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවටද කියලා, පර්පස් එක, ඒ වගේම එයාලගේ ඇලෝකේටඩ් කරන amount එක, ඒ ඇලෝකේෂන් එක percentage එකක් විදියට වගේ, සහ ඒ dates දීලා තියෙනවා. එයාලා ඒක implement කරන තැන් complete කරන dates අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මේ පෙන්නනවා rice plant එකක් මෙයාලා හදන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට යනවා මිලියන 44ක්. ඒ වගේම machinery purchase කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට මිලියන 6ක්. working capital requirement එක මිලියන 30ක් තියලා තියෙනවා. එක්ස්පෑන්ෂන් තියෙනවා, බිල්ඩින් ඉන්ක්‍රීස් කරනවා, වෙයා හවුස් කැපැසිටි එක වැඩි කරගන්නවා. ඒකට මිලියන 25ක්. ඒ වගේම පාර්ෂල් සෙටල්මන්ට් ඇන් බරෝවින්ස්, ඒ කියන්නේ මොන හරි ණය ඇති බරෝවින්ස් ඇති ඒව සෙටල් කරන්න තව මිලියන ඉමීඩියට්ලි ඒව කරනවා කියන එක කියනවා. එතකොට එයාලට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම එයාලගේ ණය වලට ගෙවන අමතර පොලිය අඩු කරගෙන ලාභදායීතාවය වැඩි කරගන්න ව්‍යාපාරය. ඒකට තමයි මේ මිලියන 125ක මුදල මෙහල එකතු කරගන්න කියන එක. ඔන්න ඔබ්ජෙක්ටිව්ස් විදියට අපිට දීලා තියෙනවා මේ ඉෂුව එකේ ඔබ්ජෙක්ටිව්ස් මොනවද. ඒතර ඔයා මේවට එකඟ නම් ඔයාට තීරණය කරන්න පුළුවන්. හරි, මේ ව්‍යාපාරයේ මේ කරන්න යන දේවල් හොඳයි කියන එක හොඳයි කියන එක හිතනවා නම් ඔයාට පුළුවන් මේකට IPO එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් රිසර්ච් රිපෝට් එකේ ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් මේක කතා කරන්න තරම් වෙලාවක් නැහැ අපිට. ඔන්න මම ඔයාට කතා කරන්න ඕන විදිය සහ මේක ඉගෙන ගන්න ඕන විදිය ගැන අයිඩියා එකක් දුන්නා. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැති එයාලා අදාරමත් වෙන්නවා. අපි ඔන්න ඔයාට යම් කිසි තොරතුරු ටිකක් දුන්නා. ඒ වගේම ඔයාට තව තියෙනවා Google එක, Google Translate එක. ඉතින් ඒක පාවිච්චි කරන්න, ඒක පාවිච්චි කරලා මේ වගේ තියෙන දේවල් වචනයක් හරි වා ඉගෙන ගන්න try කරන්න. ඒක තමයි
අපිට ඉස්සරහට යන්න පුළුවන්. බෑ කියන එක අපි ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපිට පුළුවන් නම් ඒ වගේ දේවල් හරි පාවිච්චි කරලා යම් කිසි නොලෙජ් එකක් ගන්න. එතකොට ඔයාට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ කාලයක් තිස්සේ මේක කරද්දී ඔයාට මේ දේවල් ෆැමිලිය වෙලා ඒ වගේ භාෂාව සහ නොලෙජ් එක කියන දෙකම අප්ඩේට් වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ ලොකු මේක 100 පිටු pages 161ක් තියෙන දැන් මෙතනත් බලා ගන්න පුළුවන්. එයාලගේ තියෙන ඒ ප්‍රොඩක්ට් මික්ස් එක මොකක්ද? එයාලා ඒක කොහොමද රෙවෙනියු එක කොහොමද තියෙන්නේ? ඒ වගේ ගොඩාක් විස්තර ඔයාට දැනග ගන්න හැකියාව ලැබෙනවා. කරන්ට් රේෂියෝ එක හරි වීඩියෝ එක ගොඩාක් දිග වැඩි වුණා. විස්තර කතා කරන්න ගිහිල්ලා ඒ වගේම මෙයාලගේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් මේකේ තියෙනවා. ඉතින් ටිකක් වෙලාව අරගෙන කියවන්න, රීඩ් කරන්න. ඒ වගේම තව දෙයක් දැනගන්න ඕන, මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක ගැන වාපුඩි අවබෝධයක් ගන්න ඕන. ඉතින් අපි දකිනවා මේ වෙලාවේ ටිකක් කන්සොලිඩේෂන් සිටුේෂන් එකක් යනවා, නැත්නම් සයිඩ්වේස් විදියට යනවා මාකට් එක. හැබැයි ලොง ටර්ම් අපි බැලුවොත්, නැත්නම් මිඩ් ටර්ම් බැලුවොත් අප් ට්‍රෙන්ඩ් එකක තවමත් මාකට් එක තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම IMF එකේ වාසිදායක නිවුස් එනවා. දැන් මම දැක්කා 27 වෙනිදා මොකක් හරි IMF එක රට බංගලොත් මාවෙන් ඉදුණ කියලා දාලා තියෙනවා කියලා නිවුස් එකක් මම දැක්කා. ඉතින් ඒ වගේ පොඩි පොඩි පොසිටිව් නිවුස් අපිට එනවා. ඉතින් ඉලෙක්ෂන් එකක් එනවා. ඉතින් මේ තියෙන අප් ට්‍රෙන්ඩ් එකත් එක්ක සමහර විට මේ IPO එකේ ෆස්ට් ට්‍රේඩින් එකේදී ප්‍රොෆිට් එකක් වාර්තා කරાવી. ඉතින් ඒක ඔයාලට ගන්න හැකියාව ලැබෙවි. ඉතින් ඔයාලට ගන්න පුළුවන් නම් පොඩි amount එකක් දැන් කවුරු හරි කෙනෙක් මේ IPO එකට subscribe කරලම නැත්නම් තමන්ගේ experience එකට පොඩි amount පොඩි ප්‍රමාණයක් හරි දැන් රුපියල් 500ක් යදෙව නම් ඔයාලට share 100ක් ගන්න පුළුවන් නේද? ඔයාගේ experience එක ඒ ගන්න experience එක රුපියල් 500 නෙමෙයි දැවැන්ත වෙන්න පුළුවන් ඔයා ගන්න experience එක. එහෙනම් පොඩ්ඩක් study කරලා නිකන් ගිහිල්ලා ගන්න එපා. study කරලා හොඳට බලලා ඒක වටිනවද කියන එක, තමන්ගේ සල්ලි වලට වටිනවද කියන එක තීරණය කරලා ඊට පස්සේ මෙන්න මේ කිව්ව විදියට apply කරන්න. අපි බලමු මේ CSE app එකේ update එකක් ආවොත් අපි ඒක ගැන පොඩි video එකක් ඔයාලට දෙන්නම් කොහොමද ඒක apply කරන්න කියලා. එහෙනම් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අද දවසේ අපි කතා කරපු කරුණු සම්බන්ධව. එහෙනම් අපි ඉතාම ඉක්මනින් තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ අනිත් සීරීස් එක වෙනම යනවා ස්ටොක් මාකට් එක සම්බන්ධව මුලින්ම පටන් ගත්ත. ඒකත් එහෙනම් බලන්න, කමෙන්ට්ස් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න. එතකොට ඒ කමෙන්ට්ස් වලින් අපිට තව තව වීඩියෝස් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.